ආයිබෝන් හිටපාකර විශ්කාර සරත්ෙන් සිලා මැතුමනි ආයිබෝන් දක්ෂිණ බෝධනායක මැතිතුමනි දැන් ඔබතුමන් සමග ලංකාවේ ජාත්‍යන්තර වෙබ් අඩවියට සාකච්ඡාවක් පැවැත්වීම ලැබීම පිළිබඳව අපි විශේෂයෙන්ම සතුටු වෙනවා මා කැමති ඔබතුමන්ගෙන් දැනගන්න මුලින්ම දැන් ඔබතුමන්ගේ කුඩා කාලයේ ඔබතුමන්ගේ තරුණ කාලයේ ඔබතුමන් කිසියම් ආකාරයකට ඉලක්කයකට කාලසටහනකට වැඩපිළිවෙලකට වැඩ කළ පුද්ගලයෙක්ද කියලා ඒක සංකීර්ණ ප්‍රශ්නයක් දක්ෂිණ ඒකට පිළිතුරක් අවශ්‍යයි බාල කාලයේ සිටම මම එක්තරා ඉලක්කයක් ඔස්සේ ගමන් කළ පුද්ගලයෙක් ඒ නිසායි මට මේ නීති ක්ෂේත්‍රයේ මේ ස්ථානයට එන්න හැකියුනේ ඉහළ තනතුරු සියල්ලක්ම දරන්න සිදු වුණේ මම මේ මාර්ගයෙන් පරිබාහිර වෙනත් මාර්ගයකට පිවිසුනේ නැහැ විගතම නීති ක්ෂේත්‍රයට යොමු වෙලා දරන්න පුළුවන් සියලු තනතුරු දරලා තමයි 1009 වර්ෂයේ අගවිනිසුරු වශයෙන් විශ්‍රාම ගත්තේ දැන් ඒ විශ්‍රාම ගැනීමත් සිදුවීමත් සමග 2009 ජූනි මාසේ ඒ අද දක්වාත් එදා මෙදා මේ හැම මොහොතකම ඔබතුමන් මේ සැලසුම් සහගත ජීවිතයක් ගත කරන බව ඉතා පැහැදිලිව මනවින් අපට සනාථ වෙනවා ඔබතුමන් එකඟද මේ කාර්යයේ බොහොම සතුටින් ඒ අදහස් පිළිබඳව ඒක හරියි 2009 සිට මම වැඩියෙන්ම යොමු වුණේ ආගමික කටයුතු වලට ඒ කියන්නේ බෞද්ධ ආගම සම්බන්ධයෙන් කටයුතු වලට දැන් අපි කතා කරන්න යන්නේ මේ ඒක කටයුත්තක් සම්බන්ධව ඔව් ඒ කියන්නේ ඔබතුමන් අදහස් කරන්නේ දැන් ඔබතුමන්ගේ සැලසුම් සහගත කටයුතු බලාපොරොත්තු වැඩසටහන් කිසියම් ආකාරයක ආගමික නැඹුරකට යමුනා යන්න විශ්‍රාම ගැනීමෙන් පසුව ඒක හරියි බොහෝ දුරට හොඳයි මා කැමති දැනගන්න දැන් ඔබතුමන් බෙල්ජියමේ බ්‍රසල්ස් නුවර 1960 දශකයේ ආරම්භයේදී විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙකු විදිහට බටහිර අධ්‍යාපනය ලැබනවා නීති ශිෂ්‍යයින් මෙන්න මේ කාලය පිළිබඳ මා පසුබිම දැනගන්න කැමති ඒක ඇත්ත වශයෙන්ම මම හරි ගස්සන්න ඕන 1980 මම පශ්චාත් උපාධි 1980 මම පශ්චාත් උපාධිය කළේ බ්‍රසල්ස් නුවර ඒ සඳහා මම අවුරුදු 8 දෙකක් පමණ ඒ යුරෝපයේ ගත කළා දැන් මේ මේ 80 දශකයේ මේ යුරෝපයේ ගත කළ කාලය ඔබතුමන්ගේ ජීවිතේ කොයි ආකාරයකට වෙනසක් සිදු කළාද පරිවර්තනයක් ඇති කළාද ඇත්තෙන්ම වැදගත් පරිවර්තනයක් දක්ෂිණයේ සිදු වුණා ඒ සමය වෙනකොට ලංකාවෙන් වැඩි පිරිසක් යුරෝපයට ගියේ මහා බ්‍රිතාන්‍යයට ගියා හැබැයි යුරෝපයේ අධ්‍යාපනය ලබන්න ගියේ සුළු පිරිසක් මන්ද ඒ යුරෝපයේ ප්‍රංශ භාෂාව නැත්නම් ජර්මන් භාෂාව දන්නේ නැතුව ඒ කාලේ අමාරුයි අධ්‍යාපනයක් ලබා ගන්න ඒ නිසා ඒ සමයේදී සෑහෙන දුරට විපර්යාසයක් ඇති වුණා අපි මෙතෙක් අපිට ලැබුණේ ඉංග්‍රීසි ආභාෂය අපිට අලුත් දොරටුවක් විවෘත වුණා යුරෝපීය ක්‍රමයන් සම්බන්ධව දැන් ඒ දොරටු විවෘත වීම ඉන් අනතුරු ඔබතුමන් කොයි ආකාරයට ජීවිතයට සම්බන්ධ කරගත්තේ ජීවිතයට සම්බන්ධ වුණේ එක ආකාරයකින් ඒ කියන්නේ ජීවිතයට සම්බන්ධයෙන් දක්ෂිණ සිදු වුණේ නොඑක සංස්කෘතියන් වලට සම්බන්ධ පුද්ගලයන් එක්ක ජීවත් වීමට අවකාශයක් ලැබුණා ඒ යුරෝපයේ බ්‍රසල්ස් නුවර විශ්වවිද්‍යාලයේ ලෝකෙ හැම තැනම හැම රටකින්ම වාගේ සුවිශේෂ ශිෂ්‍යින් ප්‍රසක් තම ශිෂ්‍යත්වයෙන් ලබා පැමිණි ඒ නිසා ඒ වෙනත් සංස්කෘතීන් වලින් පැමිණි ශිෂ්‍යින් ශිෂ්‍ය ශිෂ්‍යයන් සමග සම්බන්ධකම් ඇති කරගෙන ඒ ඒ පිරිස සම්බන්ධ සුහදව මේ කටයුතු යෙදීමට අපිට අවකාශයක් ලැබුණා දැන් ඔබතුමන්ගේ ජීවිතේ මා මුලින් ප්‍රශ්නයක් විමසුවා ඔබතුමන් කිසියම් ආකාරයක හැම මොහොතකම සැලසුම් සහිතව ක්‍රමානුකූලව වැඩ කරන වැඩිමරක් නෙවෙයි ඔබතුමන්ගේ හිස පීරීම පිළිබඳව කතා කරොත් හැම දවසකම මා දැකලා තියෙන්නේ ක්‍රමානුකූලව එක ආකාරයකට ඔබතුමන් හිස පීරා සිටින ආකාරය මේ විදිහට බැලුවම මා දන්නවා දැන් සේරුවිල සෝමාවතී පුදබිම පූජා භූමිය කිසියම් ආකාරයකට සංවිධානාත්මකව සැලසුම් සහගතව ක්‍රමානුකූලව පියවරින් පියවර ස්ථාවරත්වයට පත් වෙමින් ගමන් කළ ව්‍යාපෘතියක් විදිහටයි එහි ආරම්භක පියවරට සහභාගී වුණු පුද්ගලයෙක් හැටියට මා දකින්නේ. දැන් මෙහි අද පසුගිය වසරවලදී 2009 ජූනි මාසයේදී සේරුවිල පුදබිමේ විවිධ අවස්ථාවන් ගණනාවක් නැවත විවෘත කිරීමකට සිද්ධ වුණා. ඒ වගේම දැන් අද මේ මොහොතේදී
කිලෝමීටර් 52ක නව මාර්ගයේ සියලු වැඩකටයුතු නිමා වී පවතිනවා. ඔබතුමන්ගේ නමින් මේ මාර්ගය නිල වශයෙන් විවෘත කිරීම සිදු වෙනවා. බැසිල් රාජපක්ෂ මැතිතුමන්ගේ සහභාගීත්වයෙන් මා කැමති දැනගන්න දැන් මේ ඇයි ඔබතුමන් මේ සේරුවෙල සෝමාවති වැඩපිළිවෙලට යොමු වුණේ පියවර ගත්තේ? දක්ෂණයක ඉතාමත් වැදගත් ප්‍රශ්නයක්. ඇත්තම මම බස්නාහිර පළාතේ කතානේ මයි ගාව තියෙන්නේ. පොළොන්නරුව දිස්ත්‍රික්කයේ හෝ තිරුණාමලය දිස්ත්‍රික්කයේ සම්බන්ධයෙන් මගේ වැඩි සම්බන්ධතාවක් තිබුණ නැහැ. මේක අහම්බෙන් සිදු වූ දෙයක් දක්ෂණය. මට මේ යුද ඒ කාලේ යුද ගිනි ඒ පැත්තේ ඇවිල්ලාමින් තිබුණේ. ඒක අවසන් වෙන සමයේදී මට අවකාශයක් ලැබුණා පොළොන්නරුවේ උසාවියක් නව උසාවියක් ඉදිකරන්න මහා අධිකරණය. ඒ සඳහා මම 2007 පමණ පොළොන්නරුවට ගිහිලා ඒ උසාවිය විවෘත කරන වෙලාව ශ්‍රී ලංකා යුද හමුදාවෙන් සෝමවතී ප්‍රදේශයේ එතකොට ත්‍රස්තවාදීන්ගේ ග්‍රහණයෙන් මුදා ගැනීමෙන් තිබුණා. එතකොට මට ආරංචියක් ලැබුණා සෝමවතී වැඩමුදා ගැනීමට අවකාශයක් තියෙනවා කියලා. ඉතින් මම එදා ඒ ප්‍රයෝජනේ අරගෙන ශ්‍රී ලංකා යුද හමුදාවේ යුදාවන් සමග සෝමවතී වැඩමුදා ගන්න ගියා. එතෙන්දී මම හැවුවා අපේ නායක ස්වාමීන් වහන්සේගෙන් ඒ සෙරුවේ නායක ස්වාමීන් වහන්සේගෙන් ආන්දරනේ මෙතනින් එහා මොනවද තියෙන්නේ කියලා. ඒතර ආන්දරකව මෙතනින් එහා ගියොත් නම් කොටින්ට අහු වෙනා මහත්තයා කියලා. ඉතින් මම කිව්වා කොටින් නැත්තම් මොකද වෙන්නේ කියලා. ඉතින් කිව්වා මෙහෙ පාරක් නැහැ කොහෙවත් යන්න තැනක් නැහැ. ඉතින් ආගෙන ආගෙන ගියාම කිව්වා සේරුවිල තියෙනවා දැන් ඔయిత කිලෝමීටර් 40ක් පමණ එහා. හැබැයි යන්න මාර්ගයක් නැහැ කියලා. ඉතින් එතනදී මම අදිෂ්ඨානයක් කරා මේ සේරුවිලට යන්න කොහොම හරි අපි පාරක් හොයාගන්න ඕනේ කියලා. ඒතර ස්වාමීන් වහන්සේ ගියාම ස්වාමීන් වහන්සේ කිව්වා DSN නායක අගමැතිතුමාගේ කාලෙදී ඔයනි මාර්ගයක් සැලසුම් කෙරුවා හැබැයි අපිට කිසිම සටහනක් නැහැ ඒ පිළිබඳව කියලා. ඉතින් ඒක ඒ තත්ත්වය එහෙම තියෙද්දි මට සේරුවිල නායක හම්රන්ගෙන් තවත් ආරාධනයක් ලැබුණා. ඒත් ඒ කොටි ප්‍රස්තවාදී මේ පළාතේ පළවා හැරියට පස්සේ ඇවිල්ලා බෝධින්නාස් නමක් ඕපනය කරන්න කියලා ශෛලපබ්බත ආරාමයේ. ඒ කියන්නේ බූදු අද්දර තියෙන විහාරස්ථානයේ සේරුවිල අසබඳ. ඒ කී අවස්ථාවේදී අපිට ලැබුණා ඒ හම්රොත් කිව්ව ඒ කතාව තමයි. මේක පහළට යන්න බෑ සෝමෝදි ජයතනං ඈත තියෙනවා හැබැයි මාර්ගයක් නැහැ කියලා. ඉතින් ඒකෙන් තමයි දක්ෂිණමට අදහසක් ආවේ කොහොම හරි මේ මේ මාර්ගේ අපි හදන්න ඕන කියලා. ඉතින් ඒ කාලේ වකවානුවේ හැදීරිට මම අග්‍රසිර ධූරේ දැරුවේ මම දැනගත්තා මේක මට ඉනිශ්චකාර ධූර ධර්මෙන් මේක කරන්න බෑ. ඒකෙන් තමයි මම මගේ මිත්‍ර බැසිල් රාජපක්ෂ මහත්මයා එතුමා ඒ කාලේ වෙනකොට මන්ත්‍රීවරයෙකුත් නෙමෙයි ජනාධිපතිගේ උපදේශකයෙක්. මම එතුමාට කතා කරලා කිව්වා බැසිල් මට මේ වගේ අදහසක් තියෙනවා ඔයාට හැකියාවක් තියෙනවද අපිට උදව් වෙන්න කියලා. බැසිල් රාජපක්ෂ මහතා ගත්තා කිව්වා නෑ අපි මේක කරමු. යුද හමුදාවේ තමයි ශ්‍රී ලංකා යුද හමුදාවේ තමයි මේ සම්බන්ධයෙන් කොහොම සිද්ධියම් සැලසුම් තියෙන්නේ. යුද හමුදාවෙන් මම මේක ලබා ගන්නම් කියලා මමත් හිතපු නැති විදිහට එතුමා උනන්දු වෙලා සති දෙකක් වින් පවන මේ සිද්ධියන් ටික කොහොම අරගෙන මගේ නිලබැඳිලට පැමිණේ. ඇවිල්ලා අපි යුද හමුදාවේ නිලධාරීන් සමගත් සාකච්ඡා කළා මහවැලි අධිකාරියේ නිලධාරීන් සමග සාකච්ඡා කළා. ඉතින් මේ සාකච්ඡාවේ මගේ නිලමැදිරියේ අවස්වරුවේ බොහොම හවස් වෙනකන් මේව පවත් වෙනවා. ඉතින් යුද හමුදාවේ හිටියා හොඳ දක්ෂ ඉංජිනේරු මහත්තයෙක්. ඒ එක ඉංජිනේරු මහත්තයෙක් තමයි ප්‍රදීප් ගුණවර්ධන මහත්මයා. ඉතින් මේ මහත්මයා අයත් මට හොඳ මතකයි මේ මහත්මයා මෝටර්සයිකල් එකකින් ගිහිලා තමයි ඔය පාර ඇත්තෙම හොයාගත්තේ. මේක වැඩි මේ සැටලයිට් තාක්ෂණය හෝ වෙනත් තාක්ෂණ පාවිච්චි කළ නෙමෙයි. මේ වාගේ පාර ඒ කියන්නේ ගොඩ මහා පොළොවත් එක්ක සම්බන්ධ පුද්ගලයන් තමයි මේක සම්බන්ධ වෙන්නේ. ඒ වාගේම සම්බන්ධ වුණා එන්.එන්. ගුණතිලක කියලා ඉංජිනේරු මහත්තයෙක් මහලි අධිකාරියෙක්. ඒකෝර අපේ ස්වාමින් වහන්සේට කිව්වා මෙන්න මේ ආකාරයෙන් ඉන්නේ හොඳයි කියලා. අපි හුඟක් සාකච්ඡා කරලා ඇකි මාර්ග තුනකින් එක මාර්ගයක් තෝරගත්තා. ඒ තෝරගත්තේ ඒ මාර්ගය අපිට පුළුවන් වුණා නොඑක් නොඑක් පැවති කොටස් සම්බන්ධ කරගන්න. ගාමිණී සරණයක මහත්මයාගේ කාලෙදි වැලිකන්ද පැත්තෙන් පාරවල් කියලා තිබුණා. ඉතින් ඒවට සම්බන්ධ කරලා අර සේරුවිට පාර අපි සකස් කළා. හැබැයි ඒක විශාල ව්‍යාපෘතියක් වුණා. මොකද මහවැලි හරහා විශාල පාලමක්කුත් වෙරිගල්ලාරු හරහා පාලමක්කුත් ප්‍රදාන්න සිද්ධ වෙනවා. දැන් මා කැමති දැනගන්න මේ එකම සේරුවිල ඓතිහාසික පුදබිම, ඒ වගේම සෝමාවති ඓතිහාසික පුදබිම, මේ පුදබිම් මේ පුදබිම් දෙකත් පැහැදිලිවම සංවර්ධනයේ අරුණලු දුටුවා. ඒ වගේම සංවර්ධනය වුණා. ඒවයි දියුණු තත්වයන් තියුණු තත්වයන්ට පත් වුණා. මා කැමති මේ පිළිබඳව ඔබතුමන්ගෙන් දැනගන්න.
අපේ ඉතිහාසයේ ඉතා අතීතයට ගලා එන සුදස්ථාන දෙකක් දක්ෂිණ. ඊටමත් වැදගත්. දැන් අපි ගත්තත් අනුරාධපුර යුගයේ තමයි අපි වැදගත් හැටියට සලකන්නේ. ඊළඟට සලකනවා අපි පොළොන්නරුව යුගය. අදයි මේ වේරුවිල සෝමවති වුණත් වෙනම යුගයකට අදාළ සුදස්ථාන දෙකක්. දැන් අනුරාධපුරය අපි සම්බන්ධ කරගන්නේ දුටුගැමුණු රජතුමා සම්බන්ධයෙන්. හැබැයි මේ සේරුවිල චෛත්‍ය හැදුවේ දුටුගැමුණු රජතුමාගේ තාත්තා. ඔව්. කාවන්තිස්ස රජු. කාවන්තිස්ස රජතුමා තමයි දුටුගැමුණු රජතුමාගේ කාලයක පෙර එතුමාට පෙනී ගියා දැන් අනුරාධපුරයට යන්න ඕන නම් කොහොම හරි මේ නැගෙනහිර මුහුදු කරේ තහවුරු කරගන්න ඕන. ඒ නිසා ඔය පාරතේ හිටියා එක ශිවා කියලා. නමින් මයිට හින්දු භක්තික පාලකෙක්. ඒ ශිවාගේ සම්බන්ධය ඇති කරගෙන ශිවා බෞද්ධෙක් බවට පත් කරගත්තා. ඒකට අපිට පේනවා මෙයා මේ කාවන්තිස්ස රජතුමා ඉතාම සරසුන් සාගත ක්‍රියා කළා. ඊට පස්සේ ශිවාගේ ආශිර්වාදයෙන් තමයි සේරුවිල චෛත්‍ය රාජන් වහන්සේ ඉදි කරේ. උදයන් වහන්සේගේ ලලාට. ලලාට කියන්නේ මේ නම ඒ ඒ ඒ ඒ ඒ අස්තිය අරගෙන තමයි තැන්පත් කරලා ශිවාගේ ආශිර්වාදය ඇතුව දෙමළ සිංහල සම්බන්ධයක් ඇතුව තමයි ඔය චෛත්‍ය රාජන් වහන්සේ ක්‍රිස්තු පූර්ව දෙවනි දැන් ඒ ආකාරයට ජාතික සමගියක් ඒවා ඒ ආකාරයට සැලසුම් සහගත සමගියක් ඒ යුගයේදී ක්‍රිස්තු පූර්ව දෙවන සියවසේදී පමණ ගොඩනැගුණා වගේම මා කැමති ඔබතුමන්ගෙන් දැනගන්න දැන් මගේ මතකයේ හැටියට 2008 අවුරුද්දේ මැද භාගයේදී අපට හැකියාව ලැබුණා මාත් සහභාගී වුණා ඔබතුමන්ගේ මූලිකත්වයෙන් ඓතිහාසික සේරුවෙල පුදබිම විදුලි බුබුලු ආලෝකයෙන් ආලෝකමත් කරා. හරියට මේ පස්සේ රට කොටි තස්තවාදී අත්මෙදිලා යුද ජයග්‍රහණය අත්පත් කළා. කිසියම් සම්බන්ධතාවයක් වැදගත් සම්බන්ධතාවයක් තියෙනවා දක්ෂිණ. දැන් ඔය ප්‍රදේශයේ ඔය පළාතේ මම දකින විදිහට නම් ඔය පළාතේම තමයි අපේ සම්බන්ධීකරණය එන්න ඕන. දැන් ඔය කොටස ගත්තොත් පොළොන්නරුව ත්‍රිකුණාමලයේ නැගෙනහිර පළාත අපිට අපේ ජාතික ඒ ප්‍රදේශයේ ජාතික වස්තුවක් හැටියට අපි දිනු කරුවා. එතකොට කවදක්වත් ඔය රට බෙදීමේ තර්ජනයක් නැත්නම් අවදානමක් සිදුවන්නේ නැහැ. ඒක තමයි කාවන්තිස්ස රජතුමා දැකලා තියෙන දර්ශනය. දැන් දැන් දක්ෂිණ මතක් කරන්නේත් අපි විදුලි බලප ආරෝප කරපු දිනේ මට මතකයි. දක්ෂිණ පැමිණිලා අපේ මහින්ද ජයවර්ධන මහත්තයා. ලක්තරණ විහාරයේ ජයවර්ධන මහත්තයා මගේ ඉල්ලීමක් අනුව අපිට වුණා වුණා මේ චෛත්‍ය රාජන් වහන්සේ ආලෝකමත් කරලා අපේ ජනතාව එකට සම්බන්ධ කරලා මේ තියෙන යුද ප්‍රයත්නෙට අපි අපේ මට්ටමේ ඒ කියන්නේ අන්තිම ජයග්‍රහණය ලබා ගත්තේ යුද හමුදාවේ නිලධාරීන් ඒක පිටෝ ඒ වනාන්තර ප්‍රදේශ බැලුවම දක්ෂිණ මට පුදුම වෙනවා ඒ කියන්නේ කොහොමද ඒ පැත්තට ගියේ කියලා. ඉතින් AI ගේ ඒ කරපු වැදගත් ප්‍රයත්නෙට අපි දායකත්වයක් දුන්නා ආගමික පැත්තෙන්. දැන් මට මතකයි එදා සවස්යාමේදී ඒ විදුලි බුබුලු ආලෝකය දැල්ලුණු ආකාරය බුබුලෙන් බුබුල ක්‍රමානුකූලව දැල්ලෙමින් පටන් අරගෙන විනාඩි ගණනාවක් යනකොට මුළු පළාතම ඒකාලෝකමත් වෙමින් චෛත්‍රායන් වහන්සේ සම්පූර්ණම සුදු පැහැති ශ්වේත වර්ණෙන් බැබලෙන්ට උනා. මා දුටුවා එක් පස්සකට වෙලා ඔබතුමන් මේ දෙස බලා සිටින ආකාරය. ඒ වගේම මා දුටුවා සෝමාවති පුදබිමේදී අෂ්ටඵල බෝධිරුක අභිමුඛයේදී එහි නළල තබා ඔබතුමන් වැඳ නමස්කාර කරන ආකාරය. මා හිතනවා ඔබතුමන් යම්කිසි අධිෂ්ඨානයක් කරා කියලා. ඔව් අධිෂ්ඨානයේ දිගටම පැවතුන මේ මාර්ගය සම්බන්ධයි දක්ෂිණයක ඇත්තෙන්ම කියන්න ඕන. මායිනේ දක්ෂිණත් ඔය පිටින් පිට ඇවිල්ලා ඔය අදහස මගේ සිතින් ලබාගෙන තියෙනවා. ඕක මගේ කටින් මුවෙන් ලබාගත් අදහසක් නෙවෙයි සිතින් ලබාගෙන තියෙන්නේ. ඕකට මට විශාල දායකත්වයක් විශාල සහයක් දුන්නා. ඔය සම්බන්ධ වෙච්ච කිසිම තැනක් එක් කිසිම නිලධාරී මහත්වරු කිසිම ගිවිමක් කරලා නැහැ. කිසිම ගිය ස්වේච්ඡාවෙන්ම තමයි මේ රෑ වෙනකන් අපි නිලමැදිරේ සාකච්ඡා කරනවා ඒ මහත්වරුන්ගේ කාර්යවලට කියලා සාකච්ඡා කරනවා ඔක්කොම කරුවේ ස්වේච්ඡාවෙන්. ඉතින් ඒ එතකොට අපිට පුළුවන් විශාල සම්බන්ධීකරණයක් ගන්න. ස්වේච්ඡාවෙන් මේවාගේ ආධ්‍යාත්මික පදනමක් මත ක්‍රියා කරනකොට මට පෙන්නලා තියෙනවා ඒකෙන් තමයි අපිට ශක්තියක් ලැබෙන්නේ. ওই ශක්තිය තමයි දක්ෂිණ කියන්නේ.
පැහැදිලි මොකද ඒ කියන්නේ මේවා ඓතිහාසික සිද්ධස්ථාන ඒ වගේම බුදුන් වැඩිය බුදු පහ පහස ලැබූ ස්ථාන ඒ වගේම දැන් සෝමාවතී ඓතිහාසික බෝධිරාජන් වහන්සේ අෂ්ටඵල ඒ බෝධිරාජන් වහන්සේ යම්කිසි අදිෂ්ඨානයකට ගොඩනැගිය හැකි මධ්‍යස්ථානයක් භූමියක් හැටියට අපිට හඳුන්වන්න පුළුවන් තැනක් දැන් එවැනි තැනකදී එවැනි තැන් දෙකක් යා කරන පාලමක් මාවතක් පාරක් ඔබතුමන් හදන්න මුල් වුණේ ප්‍රමුඛ වුණේ දැන් අපි කියනවා සමහරලාට මතුමනි දැන් මාවතක් හදනවා පාරක් හදනවා සැලසුමක් හදනවා දැන් මේ පාරත් ඒ වගේ අර කිලෝමීටර 250ක් විතර වටෙන් මේ ඓතිහාසික සිද්ධස්ථාන දෙකට යා යුතු මග කෙටි මගක් වෙලා තිරසාර මගක් වෙලා විශාල බැම්මක් වුණා අනාගතයට මා කැමති මින් එහාට මෙහි සංවර්ධන කටයුතු මෙහි ගමන් වගේ කොයි ආකාරයක දැනගන්න. මින් එහාට විය යුත්තේ ඇත්ත වශයෙන්ම දක්ෂිණ මේ පළාත අපිට අපේ නිසි සැලකීමක් යොමු වෙලා නැහැ. දැන් ගත්තොත් පොළොන්නරුව මින්නේරිය ඒ පැත්තේ හුඟක් සැලකීම ලැබෙනවා. ඊසෙල් නැගෙන පායේ හරියට විශාල දායකත්වයක් කරලා සමාජයට දීසනාක මැතිතුමානි ඊළඟ දර්ශනය වුණේ මබිලා. අයිතේ දක්ෂිණ මතක ඇති කොළඹ ලෝකල් තමයි දා දක්ෂිණ ආවේ සේරුවිල්. දැන් මබිලා රියන යුද්ධ පටන් ගත්තා. ඒ බැම්මත් දීසනාක මැතිතුමායි කාලෙදිම ඉදි කරලා තියෙනවා. මායිතේ දීසනාක මැතිතුමාගේ දර්ශනයක් තිබුණා මේ ප්‍රදේශ දෙක සම්බන්ධ කරගෙන. එතකොට කෙලින්ම পদවිය දක්වාම මේ සම්බන්ධතාවය යනවා. දැන් මේ ප්‍රදේශේ ජීවත් වෙනවා මුස්ලිම් ජනතාව, දෙමළ ජනතාව සහ සිංහල ජනතාව. शक्ति समय उपयोग දැන් මා කැමති දැනගන්න දැන් මේ ඓතිහාසික පුදබිම මේ ලෝක උරුමයක් බවට පත් කිරීමේ වැඩසටහන පිළිබඳවත් මා කැමති දැනගන්න. කොයි ආකාරයට මේ සිදුවන්නේ? මේ ලෝක උරුමයක් බවට පත් කිරීමේ අපේ ව්‍යායාමයේ දැනට සාර්ථක වෙලා නැහැ. දක්ෂිණ. උනේ ඒ සම්බන්ධයෙන් යෝජනාවක් ගෙනහම අපිට මේ යුනෙස්කෝ ආයතනයෙන් අපිට තව අදහසක් දුන්නා. මේක මිදෙටි පුළුල් කරන්න. සේරුවිල්ද සීමා කරන්න එපා. මහවැලි ගඟ ආශ්‍රිතව ඒ මුළු කලාපයෙන් දැන් දක්ෂිණටත් ඔය ලංකාවේ ඉපදිලා ලංකාවේ ජීවත් වෙනා නාටිකේ වුණාට තේරෙන්නේ නැහැ මේ මහවැලි ගඟේ වැදගත්කම. මහවැලි ගඟ ගත්තොත් ශ්‍රීපාද අඩවියේ සිටත් මහනුවර දක්වා යනවා මහනුවරෙන් යනවා ඊට පස්සේ මහියංගනයේට මහියංගනයෙන් යනවා පොළොන්නරුවට පොළොන්නරුවෙන් යනවා සේරුවිලට සේරුවිලෙන් යනවා ත්‍රිකුණාමලයට. ඉතින් ඒ යුනෙස්කෝ ආයතනයේ නිලධාරීන් කිව්වේ ඔය ලෝක උරුමයක් කරන්න ඔය මුළු ශිෂ්ටාචාරය महावेद शिष्टाचार्य लोकमेंट पत्कर एक विशाल व्याप्त दक्षिण मे भगवान शक्ति अति बलापुर संबंध कर संबंध श्रीपाद महानूर महानूर लोकमेंट पूर्ण महियांगने महियांगने සෝමාවතී සෝමාවතීන් පස්සේ සේරුවිල ගත්තොත් එතකොට අපිට පේනවා මේ සියල්ලම සම්බන්ධ වෙන ආකාරයේ ව්‍යාපෘතිය තමයි යුනෙස්කෝ ආයතනයෙන් බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඒකට අපි යොමු වෙන්න ඕනේ. හොඳයි දැන් මා කැමති දැනගන්න දැන් මේ වැඩපිළිවෙල මෙතනින් නවතින්නේ නැහැ වුණාට. දැන් මාවත නිල වශයෙන් විවෘත වෙනවා පුදබිම් සංවර්ධන කටයුතු සිදු වුණා ඒ විතරක් නෙවෙයි මා දන අතර තරමින් වෛද්‍ය සායන පැවැත්තුවා පුතින් පතින් ආධාර ලබා දුන්නා ඒ ප්‍රදේශවල ජන ජීවිත නගා සිටීම වලටුවන් මැදිහත් වුණා මූලිකවම ඒ ජනතාව සමග උතුවන් නිරන්තරයෙන් ගැටි කටයුතු කරා උර්ලෝසු කණු ඉදි වුණා ඒවයි ඩිජිටල් තාක්ෂණ ඇති වුණා දැන් මෙවැනි දේවල් තුල
නව ආලෝකයක් නව නව දැක්මක් නව සංවර්ධනයක් අප දුටුවා දැන් මේ මේ වැඩපිළිවෙළ ක්‍රමානුකූලව තවදුරටත් ගමන් කරනවා නේද මැතිතුමනි අත්‍ය මේකයි දැන් වෙලාගත්තු මේ මේ පාර මේ එක මාර්ගයක් අපි ගත්තොත් දැන් දකුණු ඒ කියන්නේ නැගෙනහිර උදුඅද්දර මාර්ගයක් දැන් සම්පූර්ණයෙන් මේක පැවති මාර්ගයක් ඒ පැවති මාර්ගයක් දැන් සම්පූර්ණයෙන් සංවර්ධනය තියෙනවා इकन अभी पेनवाद दक्षिण यदल पहासुक ओण कलापैक संवर्धन करदल पहासुक वारी मार्ग पहासुक महामार्ग विदुबले अवश्य पश्यतम संवर्धन कति महिला गुत दक्षिण शयन प्रगत लभ्य मेवागे मेवागे फलाल पहासुक संवर्धन बृहट कारण मेकट विलावेन कालयान संवर्धन निशा देशीय संचारकींट जात्यंतर संचारकींट मे सिद्धस्थान पहासुदागनट मे पारिंद मे पारे दखबलागन भू अवस्थावन वेडिवेलिन मे जाति जयग्रहण मे मे पीली विशेष जात्यंतर मे प्रदेश विवर उना दूरट विवर उना कि दक्षिण दी कलाकोरोना विदेशी संचार अभी मे यार युनेस्को आयते दर्शन अभी महामार्ग विदेश मे लंका विशिष्ट शिष्टाचार सामकामी शिष्टाचार प्रवृति रटक शिष्टाचार मुस्लिम दूनु समाज रटावती දැන් අද අපේ රටේ සංවර්ධන වැඩසටහන් දැන් යුද්ධය නිම වෙලා අවුරුදු ගණනාවක් වෙනවා දැන් මේ සංවර්ධන වැඩසටහන් සීග්‍රින් ක්‍රියාත්මක වෙනවා ඔබතුමන් එකඟ වෙනවද ඔබතුමන් එකඟ වෙනවද මේ සිදුවන ක්‍රියා සියලු ක්‍රියාදාමයන් ඒ ආකාරයට ජාත්‍යන්තරට යොමුව තිබෙනවා යයි කියා නෑ එහෙම වෙලා නෑ එහෙම වෙලා නෑ දක්ෂිණ ඇත්තෙන්ම මේ සංවර්ධන ඒවා ජාත්‍යන්තර මේ අතට යොමු වෙලා නෑ लंका बहुल परिणत प्रवीण दक्षिण करण वर्षेन अद उदित स्वामी कथा कर लगे महत्वृत्मक स्वामी एक निधास्तव
ක්‍රමක්‍රමයෙන් අපි අර මානසිකත්වයේ ගොඩනගන්නවා. මේක කරන්න පුළුවන් දෙයක් කියලා. කරන්න පුළුවන් දෙයක් කියලා මේ මානසිකත්වයේ ගොඩගත්තොත් අපිට පුළුවන් මේක ප්‍රමාණිකුලව කරන්න. එක පුද්ගලයෙකුට ඕක කරන්න බෑ දැක්ෂ. එක පුද්ගලයෙකුට ඕක පුද්ගලයෙක් ගන්න. ඒක සාමාන්‍ය සාමූහික සිදුවියක්. දැන් රටේ පැහැදිලි තත්ත්වය, රටේ පවතිනා වූ පැහැදිලි තත්ත්වය ජාත්‍යන්තරයට, පිටරටවලට, විදේශික ජනතාව අතරට ගෙන යන්න ක්‍රමානුකූල වැඩපිළිවෙලක් ඔබතුමන් යෝජනා කරන්න ඔබතුමන් ළඟ සැලසුමක් නැද්ද වෙනි? ඒක සැලසුම් කරන්න බෑ දක්ෂින. ඒ කියන්නේ දැන් ජාත්‍යන්තරව යන දැන් තොරතුරු හැඩගස්සන්න බෑ. නෑ ඔක ඉස්සර නම් මාධ්‍ය වේදිකට දුනා තොරතුරු හැඩගස්සන්න. ඒ කියන්නේ තොරතුරු හැඩගස්සන්න. ඉස්සර දක්ෂ මාධ්‍ය වේදිකට දුනා තොරතුරු දැන් කාට මේ තොරතුරු විවෘතයි. මේ රටේ මොනහරි මුරල්ලුගා පිනන ඒක විවෘත වෙනවා. ඒක අපිට මොනවා කරලත් ඒක අපිට වහන්න බෑ. වහන්න අමාරුයි. ඉතින් ඒකින්ද මේක ප්‍රමාණිකුල මංකාර ගලාගෙන යන ගඟ වගේ අපි ක්‍රමක්‍රමයෙන් මේක හරවන්න ඕන. හරි පැත්තකට. ඉතින් ඒක ප්‍රමාණිකුලව සිදු වෙනවා. අපිට ඒක අර සැලසුම් සහගතව දැන් ඉස්සර කාලේ මාධ්‍ය පාලනය වෙනකොට පුළුවන් වුණා කරන්න. දැන් බෑ. දැන් තොරතුරු ගන්න දැන් ඉන්ටර්නෙට් එක හරහා හැම එකම ශ්‍රී ලංකාවේ සිද්ධ වෙන දේවල් අර කෙරවලට දැනගන්න දෙන මොහොතක ඉතින් ඒකින් අපිට මේ තොරතුරු අපිට හැඩගස්සන්න අමාරු. ඒක ඉන්නේ එන්න ඕන. දැන් අපේ රටේ තත්ත්වය යහපත් වෙන්න එතකොට අපේ යහපත් ප්‍රතිරාවයක් ගොඩනගනවා. අන්න ඒක තමයි වැදගත් වෙන්නේ. ඒ තත්ත්වයට අපි යන්න ඕන. දැන් හිටපු අග්‍රශිකාර සත්‍යනසල මතුන්නේ දැන් දැන් අද හිට කෙසේ වෙතත් බොහොම මෑතකදී තව මාස කිහිපයකින් උතුරු ප්‍රදේශයේ මැතිවරණය පැවැත්වෙන උතුරු පළාත් සභාවට. දැන් මේ පළාත් සභා මැතිවරණය පැවැත්වීම පිළිබඳව විවිධ මතිමතාන්තර තිබෙනවා. විශේෂයෙන්ම 13 වන සංශෝධනය පිළිබඳව. දැන් බලය ඇති අවස්ථාවකදී මේ සංශෝධනයේ ප්‍රතිවිපාක විශේෂයෙන්ම අනිකුත් පළාත් සභාවලින් අත්විඳිට නොහැකි වුණාට උතුරු පළාත් සභාව පිළිබඳ කතා කිරීමේදී යම් යම් ගැටලු ඇතිවන්න පුළුවන් කියා යම් යම් මත තිබෙනවා. මම කැමති ඔබතුමන්ගේ සරල අදහසක් දැනගන්න මේ පිළිබඳව. ඔය සංකීර්ණ ප්‍රශ්න සම්බන්ධව සරල අදහසක් අහන්න. මේ 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 ප්‍රශ්නේ වැදගත් ප්‍රශ්නයක් දක්ෂිණේක එක ආසුයි සාකච්ඡා කරන්න බෑ. මේ මේ අපේ තියෙන වාර්ගික ජනවාර්ගික ප්‍රශ්නේ සම්බන්ධලා තියෙනවා. ඇත්ත වශයෙන්ම මේ ජනවාර්ගික ප්‍රශ්නයයි මේ බලයේ බෙදා දීමේ සංකල්පයයි අපි මිශ්‍ර කරගෙන තියෙනවා. බදේ බලය බෙදා දීම අවශ්‍යයි. ලෝකේ දියුණු හැම රටකම වාගේ බලය බෙදා දීලා තියෙනවා. බලය බෙදා දෙනවා. නොඑක් කොට්ටාසුත් බලය බෙදා දෙනවා. දැන් අපේ ඒ බලය බෙදා දීමක් සිදු විය යුතුයි. කාර්යක්ෂම පාලනයක් සම්බන්ධයෙන් බලය බෙදා දීමක් සිදු විය යුතුමයි. ඒක අත්‍යවශ්‍යයි. හැබැයි අපේ මේ බලය බෙදා දීමේ යහපත් සංකල්පයේ මේ වාර්ගික ප්‍රශ්නත් එක්ක ගලපගෙන තියෙනවා. ඔන්න ඕක තමයි ඔතන ප්‍රශ්නේ වෙලා තියෙන්නේ. දැන් බලය බෙදා දෙනවා කියන පැටි ඉදනවා මේ ඊළාම් රාජ්‍ය පිහිටවනවා පටන් ගන්න. එතකොට විශාල බල කොටසක් ගොඩනගෙනවා ඒ පැත්තෙන් මේක විරුද්ධ. එතකොට මේක වාර්ගික ප්‍රශ්නයක් බවට පත් වෙනවා. දැන් බලය බෙදා දීම යහපත් වැදගත් ඇත්තෙන්ම ධාමතු උතුම් සංකල්පයක්. මම ඒකට 100%ක්ම සම්බන්ධයි. ඉතින් මම හිතන්නේ මේක අපි මේ තියෙන උණුසුම මේකෙන් අපි ඉවත් කරන්න ඕන. ඉවත් කරලා බලයේ බෙදා දීම සම්බන්ධයෙන් අපි මීට වැඩිය වෙනස් වූ ආකාරයක් ගන්න ඕන. දැනට ගත්තොත් ඔය 13 වෙනි සංශෝධනේ ඉන්දියාවේ සකස් වුණේ. කාටත් පිළිගන්න ඕන. මේ ලංකාවේ මම තේ කාලේ නිශ්චේත් විදිහට මෙහිදී ඕක අපේ සකස් කරපු නීතියක් නෙමෙයි. ඕක ඉන්දු ලංකා ගිවිසුම සම්බන්ධව ඉන්දියාවෙන් ආපු අදහසක්. ඉතින් අපිට ඒ වෙනුවට අපි දාගන්න ඕන මේ මේ බලයේ බෙදා දීම සම්බන්ධයෙන් වෙනත් මාධ්‍යයක්. මම නම් හිතන්නේ මේ පළාත් සභාව වෙනුවට අපි දිස්ත්‍රික් සභාව තිබුණොත් අපේ ලංකාවේ සරල මැතිවරණ ක්‍රම. ඒ කියන්නේ මැතිවරණ දෙකකට වැඩේ මේ ලංකාවේ තියන්න අරකයි. මේක මේ දූපතක්. දැන් අපේ තියෙන මැතිවරණ හතරක්. ජනාධිපති මැතිවරණේ තියෙනවා, පාර්ලිමේන්තු මැතිවරණේ තියෙනවා, පළාත් සභා මැතිවරණේ තියෙනවා, ප්‍රාදේශීය සභා මැතිවරණේ තියෙනවා. ඒතකොට මේ කුඩා රටකට මැතිවරණ හතරක් කියන්නේ හැමදාම ගත්තොත් දක්ෂින අපේ රටේ මැතිවරණ. දැන් මා කැමති දැනගන්න දැන් මුතුන් ස්නාක්ලේ මැතිවරණ හතර වගේ සමහරලට මේ හතර කොටස් හතරකට පැවැත්වෙන ලාවල් තිබෙනවා. ඒතකොට අවුරුදු පුරා මැතිවරණ අයි කොටස් තව කොටස් කරනවා. දැන් පළාත් සභාව ගත්තොත් දෙක දෙක කරන්නේ.
ඒකර බලක් තියෙනවා නමයක් දැන් හිතවත් ගත්තොත් නමයක් තියෙනවා ඒකර හතර වතාවක් කියන්න පුළුවන් දෙක දෙක ගන්න මේ ඒ වනේ මේ මේක වෙලා තියෙන්නේ මේ මේ අපේ මේ මේ සංකල්පයේ වෙනසක් ඇති කරන්න ඕන මේක ඇත්තම වාර්ගික ප්‍රශ්නයකට වඩා අපේ යථා පාලනය සඳහා අවශ්‍ය කරන දැන් අපේ රටේ සිසු පළාත් වල කියන්නේ මේ පළාත් සභා ක්‍රමය අපිට විශේෂයෙන්ම අනවශ්‍ය සුදුවලියක් කියලා විශාල පාලන තන්ත්‍රය සඳහා විශාල වියදමක් යනවා ඉතින් ජනතාවට පහසුකම් සපයන්නේ නෙමෙයි දැන් පාලකයන් පෝෂණය කරන එක පමණයි මේ මේ ක්‍රමවලින් සිදුවන්නේ දැන් අලුත් මැතිවරණ සංශෝධන ක්‍රම පිළිබඳව සාකච්ඡා වෙලා ඒ වැඩ කටයුතු අවසන් වෙලා නව සංකල්පයන් පිළිබඳව සියලු දේශපාලන පක්ෂ සමග සාකච්ඡා කරලා යම් අලුත් මැතිවරණ ක්‍රමයක් පිළිබඳ බලාපොරොත්තු රටේ ජනතාවට ලබා දීලා තියෙන කාලයක් මේක. නමුත් තවමත් එවැන්නක් බලාත්මක වෙලා නැහැ. විශේෂයෙන්ම කේවල චන්ද්‍ර ක්‍රමයේ ඒ වගේම සමානුපාතික චන්ද්‍ර ක්‍රමයේ සියලු හොඳ සාරයන් අරගෙන නව මැතිවරණ ක්‍රමයක් හඳුන්වා දීම පිළිබඳ ජනතාවට ලොකු බලාපොරොත්තුවක් දීලා තිනවා. ඒවා යම් බොහෝ දේවල් අනුමත වෙලා තිබුණා නමුත් ඒවා බලාත්මක වෙලා නැහැ. එවැනි තත්ත්වයක් බලාත්මක වීම හොඳයි නේද? මා ඔබතුමන්ගෙන් දැනගන්න. අත්‍යවශ්‍යම සිදුවෙච්ච දැන් 2000 ව්‍යවස්ථාව පිටුම්පත ඒක සකස් කරන එකට ඒක සම්බන්ධයෙන් මූලික ක්‍රියාකලේ මම නීතිපති වශයෙන් 1999 වෙනතේ. ඉතින් මේ කේවල ක්‍රමය සහ සම්මිශ්‍රණ ක්‍රමය ජර්මන් ක්‍රමය කියන ක්‍රමය අපි ඒක අත්වත් කර සංශෝධනය කෙරෙන්නේ. ඉතින් දැන් ඒ ක්‍රමය පළාත් පාල නෙමෙයි පළාත් පාල අර පහළම ආයතන වලට දැන් ඒ ක්‍රමය නීතියෙන් ආදේශ කරලා තියෙනවා. එතකොට ක්‍රමානුකූලව අපේ දේශපාලකයන් දැන් යොමු වෙන්න ඕන මේකට. දැන් කවුරුත් අලුත් නැතිවරණ ක්‍රමයක් සම්පාදනය කරනකොට බලන්නේ මට මේකෙන් මොකද්ද වෙන අගතිය කියලා. දැන් අනුපාත ක්‍රමයෙන් මම කොහොමුණත් පාර්ලිමේන්තුවේ. හැබැයි ආසන ක්‍රමයට ගියොත් මම ඉවත. ඉතින් එහෙම ඉවත කියලා දැනගෙන අත ඔස්සන පිරිස අපේ බොහොම අඩුයි. ඉතින් ඒ වගේ කැපවීමකින් ක්‍රියා කරන දේශපාලනඥයින් අපිට අවශ්‍ය වෙනවා. ඊට වඩා මේ සම්බන්ධයෙන් බලවත් මහජන මතයක් ගොඩ ගන්න අවශ්‍යතාවයක් තියෙනවා. ඒක තමයි සිදුවෙන්නේ. මම ඉතින් එවන්නක් සිදුවේ මොකක් හරි වැදගත් මැතිවරණයක් එනකොට. මේ දැන් තියෙන පළාත් සභා මැතිවරණ වැදගත් මැතිවරණ නෙමෙයි. අපි හිතමු ජනාධිපති මැතිවරණයක් හෝ පාර්ලිමේන්තු මැතිවරණයක් આવොත්. එතකොට මේ වාගේ වැදගත් කරුණු සම්බන්ධයෙන් යම් කිසි බෙදීමක් සිදුවේ. මගේ නම් බලාපොරොත්තු ඒකයි දක්ෂ. ඒකම රටට විධායක ජනාධිපති රටට විධායක ජනාධිපති ක්‍රමය සුදුසුයි කියලා ඔබතුමා කල්පනා කරනවාද? කිසිසේත් සුදුසු නැහැ. කිසිසේත් සුදුසු නැහැ. දක්ෂිණ මේ රටේ ඒක නොඑක් ප්‍රශ්නවලට ගෙමිලා දෙනවා. ඒකෙන් වෙන්නේ බලයේ කේන්ද්‍රගත කිරීම. දැන් අපි නෑ මේ විධායක ජනාධිපති ක්‍රමයත් බලයේ බෙදා දීමත් යන සංකල්පය අපේ රටේ ක්‍රියාත්මක වෙලා නැහැ. ඒ කියන්නේ අපි එක පැත්තකින් බලයේ බෙදා දීමට සාකච්ඡා කළාට පළාත් සභාව වගේ දේවල් හරහා තව පැත්තකින් බලය එකම ව්‍යූහයක් තුළ දෙපැත්තකට ක්‍රියාත්මක වෙනවා. හැබැයි අර කේන්ද්‍රගත කිරීමේ ප්‍රවණතාවය තමයි වැඩි බලවත්. හරි අපි මොහොතකට කල්පනා කරමු මේ උපකල්පනයක් මා කියන්නේ අපි තව විනාඩි දෙක තුනයි මේ සාකච්ඡාව කරන්නේ. අපි මොහොතකට කල්පනා කරමු ඔබ ඔබතුමන්ට බලය ලැබුණොත් ඔබතුමන් මේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනවද? මට බැලේ ලැබුණේ නැතත් මම මේක අවශ්‍ය කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. දැන් අපි මේක මේ ක්‍රමයේ භාවිතා කරන්න දක්ෂින මම තරම් මහන්සි වෙච්ච පුද්ගලෙක් මේ රටේ නැහැ. 1996 චන්ද්‍රිකා කුමාරතුංග මැතිවරණ ජනාධිපති වුණාට පස්සේ ඒ සමයේදී මාව එතුමිය නීතිපති වශයෙන් පත් කළේ. මට හොඳ තනතුරක් දුන්න අධිකරණයේ වෙනකොට නීතිපති වශයෙන් පත් කළේ මේ කාර්යභාරය ඉටු කරන්න. එතුමිය මට කිව්වා මේ ජනාධිපති ක්‍රමයේ අවශ්‍ය කරන අලුත් බලය බෙදා දෙන සංකල්ප ඇතුළත් ව්‍යවස්ථාවක් සම්බන්ධ කරන්න ඔබතුමා මේ තනතුරු බාර ගන්න. අවධානම් සහිත තත්වයක. ඒ කියන්නේ 1996 වෙනකොට කවුරුත් හිටියේ නැහැ මේ ආණ්ඩු පවතී කියලා. ඉතින් ඒ කාලේ ඉඳන් රෝය පාර්ලිමේන්තුවේ සැසිවාරම හිටි 60 ගානකට මම සම්බන්ධ වුණා. සම්බන්ධ වෙලා අපි තමයි මේ ආණ්ඩු ක්‍රම ඒ සංශෝධනයේ සකස් කළේ. 1999 වෙනකොට සකස් වුණා. හැබැයි 1999 වෙනකොට මගේ ධූරය වෙනස් වුණා. අග්‍රවිසි දුරට ගියා. ඊට පස්සේ මේක මෙහෙවන්න කෙනෙක් හිටියේ නැහැ. කුමාරතුංග මැතිනේ කෙලින්ම රනිල් වික්‍රමසිංහ මැතිතුමත් සමග සාකච්ඡා කරලා කරන්න හැදුවා. ඒක හැබැයි දේශපාලඥයන්ට මේක කරන්න අමාරුයි. මේකට ඕන වෙනත් අයගේ සහභාගිත්වය. ඉතින් ඒ වෙනකොට චන්ද්‍රිකා කුමාරතුංග මැතිනේට ශක්තියක් තිබුණේ නැහැ.
මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තවදුරට ගෙනියන්නේ. ඉතින් එදා ඉඳන් දිගටම මේ ප්‍රවණතාවම යනවා. හැමෝම මැතිවරණ කාලේ කියනවා ජනාධිපති මැතිවරණයේ ක්‍රමය අපි අහෝස කරනවා කියලා. හැබැයි මැතිවරණය අවසන් වුණාම ජනාධිපති ක්‍රමය තහවුරු කරනවා. ඉතින් ඕක පද දෙකකට ගහන බෙරයක් වෙලා තියෙන්නේ දැන්. ඒ නිසා අපි මේක එක පදයකට ගහන බෙරයක් බවට පත් කරන්න ඕන. ඒක මායිම් වැඩි කල් යන්න සුදු වෙයි. මොකද දැන් විශාල ජනමතයක් ගොඩනගෙන දක්ෂිණ මේ ක්‍රමය ගැන නැවත අපි බැලිය යුතුයි කියලා. දැන් බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයා ඒ වගේම මහින්ද රාජපක්ෂ අතික ජනාධිපතිතුමන් මේ මේ ඒ වගේම පාලක පක්ෂ විපක්ෂ මැති ඇමතිවරුන් මේ බොහෝ පිරිස් ඔබතුමන් සමග සමීප සබඳතා පවත්වන සමහරවිට හිතවතුන් අතිශය හිතවතුන් අතිජාත හිතවතුන් වන්නට පුළුවන් ඔවුන් සමග කතා බහ කරද්දී ඔවුන්ගේ අදහස් මොනවද මේ පිළිබඳ හෘදයාංගම අදහසක් ඔවුන් තුළ තිබුණාද මේ 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 ක්‍රමයන් වෙනස් කිරීම පිළිබඳව ඇත්තෙන්ම දක්ෂිණයේ කිසිවෙකුගේ අදහසක් නැහැ. ඒක මම බොහොම කනගාටුවෙන් කියන්නේ. චන්ද්‍රිකා කුමාරතුංග මැතිණියගේ එවැනි අදහසක් තිබුණේ නැහැ. තිබුණා නම් ඒක කරන්න තිබුණා. රනිල් වික්‍රමසිංහ මැතිතුමා විපක්ෂයේ ඉතිහාස එතුමාගේ ඒ අදහසක් තිබුණේ නැහැ. ඉතින් අපේ අවාසනාව වෙලා තියෙන්නේ කවුරුත් මේකට කතා කරුවට හදවත තුල තින්නේ මම කොහොම හරි කවදා හරි ජනාධිපති වෙලා මේ බාලය මම මෙහෙවන්නා කියන. අන්නේ ඒ රජ වීමේ අපේ මේ රජ රජකමේ තියෙන දෘෂ්ටිය තමයි හිඳා බහැගෙන තියෙන්නේ. ඉතින් ඒක 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 අපි බෙදා ගන්න ඕන. බෙදා ගන්න ඕන. ඉතින් ඒක මේක ක්‍රමානුකූල සිදුවේ කියන එකයි මගේ අදහස. දැනට ඔය සාකච්ඡා කරන්න ආයෙන ඔය පිළිබඳ මගේ ප්‍රශ්නයක්වත් අහන්නේ නැහැ. මොකද දන්නවා මගේ අදහස මොනවද කියලා. හොඳයි මා මේ සාකච්ඡාව නිමා කරමින් අවසන් ප්‍රශ්නයක් ඔබතුමන්ගේ අහන්න කැමතියි. දැන් මේ 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 කතාබහ මේ පවත්වන අතරතුරදී දැන් මට හිතුණා මෙහෙම ප්‍රශ්නයක් ඔබතුමන්ගේ ඇසිය යුතුයි කියලා මේ සාකච්ඡාව නිමා කරන්න කලින් දැන් මේ මේ වැඩ කටයුතු මේ ආකාරයට සිදු වෙදී දැන් ඔබතුමන් අධිකර ශිෂ්‍යාවදිය අධිකරණය මේ හැම කටයුත්තක් ඊට පස්සේ ඔබතුමන් සඳහන් කළ ආගමික නැඹුරුතාවය මේ ආකාරයට ගමන් කර හැම මේ හැම වැඩ පිළිවෙලක් තුළම මට කල්පනා වෙනවා ඔබතුමන් තුළ සුවිශේෂී දේශපාලන දැක්මක් තිබෙන බව. ඒ ප්‍රශ්නේ හිනා වෙලා ඇහුවේ. නෑ හිනා වෙලා මම පිළිතුරක් දෙන්නම්. එහෙම දේශපාලන අදහසක් නැහැ දක්ෂිණ. දැන් ඕක වරදවා බේරුම් ගන්න තියෙන්නේ මගේ නම් තියෙන්නේ මේ සංසාරයෙන් ගැලවීමේ අදහසයි. ඒ නිසා මගේ නැඹුරුව ගත්තොත් දැන් කතානේ අපේ පන්සල කරනවා භාවනා මධ්‍යස්ථාන කරනවා ඒ සම්බන්ධයෙන් තියෙනවා. හැබැයි අපේ තියෙනවා එකක්. ඒක පැහැදිලිව කියන්න ඕන. මම හිතන්නේ මගේ ලොකු පෙර කුසල කර්මයකට තමයි ශ්‍රී ලංකාවේ මේවැනි අවස්ථාව බුද්ධ උත්පාද කාලයක මේ රටේ මෙවැනි අනතුරු දැරීමට සහ බලයක් මෙහෙයවීමට හැකියාවක් ඇතුව උත්පත්තිය ලැබුවේ. ඒ නිසා අපි රට වෙනුවෙන් යම් කිසි දෙයක් කරන්න ඕන. රට වෙනුවෙන් යම් නීති ක්ෂේත්‍රය සම්බන්ධයෙන් මගේ තියෙන විශේෂ දැනුමක්. ඉතින් ඒ විශේෂ දැනුම ඕනෑම කෙනෙකුට මම මේ දැනුම දැනුමේ වාග්ය ලබා දෙනවා. ඕනෑම මෙහෙවරක් කරනවා මේ ක්‍රමය වෙනස් කරලා යහපත් ක්‍රමයක් අපේ රටේ ස්ථාපනය කරන්න. හැබැයි ඒ බලේ රැහැන් ගන්න මගේ කිසිම අදහසක් නැහැ. ඒ සඳහා අතිගරු ජනාධිපතිවරයා ඔබතුමා ආරාධනා කළොත් ඔබතුමා ඒ ආරාධනය පිළිගන්නවද? අනිවාර්යෙන්. අනිවාර්යෙන්. හැබැයි ඒක සත්භාවයෙන් කරන්න ඕන. නිකන් බොරුවට යෝජනා ගේන්න ඔය කිව්වොත් මම ඒකට කැමති නැහැ. සත්භාවයෙන් කියනවා නම් මෙන්න සරත් මේක සකස් කළ දෙන්න ඔබතුමා අනිත් අයගේ සහභාගිත්වයත් මේක සකස් කරුවොත් මම ඒකට එකඟ වෙනවා කියලා කිව්වොත් මම ඔබතුමන්ගේ මේ වැඩ පිළිවෙලට මේ මේ පූජා භූමි වැඩ පිළිවෙලට මේ සේරුවෙල සුමාවති පුදබිම හා මේ නව මාර්ගයේ වැඩ පිළිවෙලට උදව් උපකාර කළ ආයතන තවත් කණ්ඩායම් මෙවැනි අංශයන් සඳහා ඔබතුමන්ගේ විශේෂ ස්තුතියක් කිරීමට තිබෙනවා නම් ඊට අවස්ථාව දැන්. ඒක ඉතාම වැදගත්. මේක සාමූහික සිදුවෙච්ච දෙයක් දක්ෂිණ. අසනාගර වගේ මුලින්ම බැසිල් රාජපක්ෂ මහත්මයාගේ දායකත්වය. එතුමා තමයි අපිට මුදල් සම්පාදනය කළ දුන්නේ පාරක් හදන්න. ඊට පස්සේ ආහාර සැදීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා යුද හමුදාවට කොටසින් කොටස කෙරුවේ. ශ්‍රී ලංකා යුද හමුදාව කිලෝමීටර් 10ක් කරනවා නම් මහජන අධිකාරියෙන් කොටස් 10ක් කෙරුවා. ඒතකොට මහජන අධිකාරියේ හිටියා අයිවන් සිල්වා මහත්මයා. දැන් ලේකම්
දැන් ලේකම් වාරි මාර්ග අමාත්‍යාංශයේ එම්.එම්. ගුණතිලක කියලා මහත්තයෙක්ව පළාතේ සේවක කරපු මහතුරු ඒ මහතුරු ඒ පළාත දන්නා. ඒක යුද හමුදාවෙත් නිලධාරීන් කීපයක් හිටියා. අපේ හිටියා ඇත්තම දිගදියල් මට්ටමේ නොයෙක් මට්ටම් වල හිටියා. අපේ හිටියා මේ මෙතන ප්‍රති ගුණවර්ධන මහත්මයා. මේ මහත්මයාගේ කැපවීම මම ඉස්සෙල්ලා කිව්වා මෝටර් සයිකල් එකෙන් ගිහිලා තමයි පාර සැලසුම් කරන්නේ. අවසානයේ ඒ අවසාන කොටස ඝන වනාන්තරයක් තුළින් ගිහිලා තිබුණේ ඒ ඒ කොටස අධීක්ෂණය කරපු එතුමා. අපි නොයෙක් අවස්ථාවලදී වැලිකන්ද හමුදා මධ්‍යස්ථානයේ ඉඳන් මේ දර්ශන අපි නිර්මාණය කළා අප දැකලා අපි ගියා ওই තැන් වල. ඒ වගේම තවත් සහභාගී වෙන අපේ වැඩගත්මක අපේ ස්වාමීන් වහන්සේලාගේ සහභාගීත්වය. ඒක තමයි අවසානයෙන් අපි සඳහන් කරන්න ඕන ස්වාමීනාත්න සහභාගීත්වය. මේ විහාරස්ථාන දෙකේම ස්වාමීන් වහන්සේලා. මේ සම්බන්ධීකරණ කිසිවක් සිදුවන්නේ නැහැ. අපි අනුරාධ සිරිරත්න මිත්‍රයා නැත්තම්. එයා තමයි කිසිම වේතනයක් නැතුව කිසිම තනතුරක් නැතුව මාගේ සෙවණැල්ල වෙන මේ කටයුත්තේ මුල සිටන් අද දක්වත් මම බලාපොරොත්තු වෙනවා මේක අවසානය දක්වත් එතුමාගේ දායකත්වය අපිට ලැබෙයි කියලා.